මේවා එක Bitcoin එකක invest කරා නම් ඒ වෙලාවේ මේ අවස්ථාවේදී මේ අපි කතා කරන වෙලාවේදී ලක්ෂ 150කට ආසන්න මුදලකට තමයි එක Bitcoin එකක් trade වෙන්නේ. ඒකට මම ඔයගලන්ට advice එකක් දෙන්නම්. කිසිම අවස්ථාවක කවුරුවක් කිව්වා කියලා coin එකක invest කරන්න යන්න එපා. හරි. දැන් මේ කියපු දේවල් එක කියපු වාසියෙක්ක ඔයා recommend කරන්නේ කොයි platform එකද beginner කෙනෙක්ට? නැත්නම් අපි buy කරන cryptocurrency එක අපි කිසිම අවස්ථාවක ඒකේ total amount එක අපි sell කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. cryptocurrency field එක කියන්නේ ගොඩක් හොඳට earn කරන්න පුළුවන් field එකක්. හැබැයි මේකේ ඔයාගේ knowledge එක number 1. ඒතකොට මේක million 20කට වඩා කවදාවත් වැඩි වෙන්නේ නැහැ. දැන් ගන්න රුපියල් ගත්තොත් government එකට ඕන තරම් ඔබ print කරන්න පුළුවන්. හැබැයි මේ bitcoin කියන එක මේක limited amount එකක් තියෙනවා. මේක ඩොලර් 50කින් start කරා නම් ඔයා මේ trade 10 දාලා ඉවර වෙද්දී ඔයාගේ capital එක අවම වශයෙන් ඩොලර් 50කට වඩාවත් වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා මේ ට්‍රේඩින් කරනවා කියලා ඔයා බොරුවක් කරලා තියෙනවා. සමහර ලාඩ ඔයාට කවුරු කෙනෙක් Facebook වලින් වගේ ඔයාට message එකක් දාලා ඇති. සමහරට මොනවා හරි වෙන country එක ඔයාගේ කියලා බැලුවොත් ඔයාගේ Facebook profile එක වගේ මේක real එකක් වගේ ඔයාට පේනවා. කිසිම අවස්ථාවක ඔයා loss වීමකට ලක් වෙන්නේ නැහැ මේ spot trading වල. ඒකන මේකේ ඔයා කරන්නේ අඩු මුදලකට තියෙන හොඳ project එකක් select කරගෙන ඒක invest කරලා ටික කාලයක් තියාගෙන ඉඳලා ඔයා ඒක return එකක් ගන්න. ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් මේකේ වටිනාකම අඩු වුණොත් මොකද කරන්නේ? හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අමතර ආදායමක් උපයන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්ලයින් entrepreneur කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා නම් ඔයාගේ ලිස්ට් එකේ cryptocurrency වලට ඉන්වෙස්ට් කරන එක අනිවාර්යයෙන්ම තියෙන උන දෙයක්. ඊලොන් මාස්ක් පවා කියලා තිනවා ලෑස්ති වෙන්න අනාගතයේදී cryptocurrency මේන් ස්ට්‍රීම් එකට එනවා. ඩුබායි වල පවා සමහර සර්විසස් වලට cryptocurrency වලින් ගෙවන්න පුළුවන් අවසරය ලබා දීලා තියෙනවා. ඉතින් තව මොන කතන්දරද? එක ප්‍රශ්නයයි තියෙන්නේ. කොහොමද ඔයා මේ වැඩේ පටන් ගන්නෙ? ඉතින් මේක ගැන අපිට කියලා දෙන්න. ඉසුරු චමෝද් අද Simple Books channel එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් cryptocurrency වල invest කරලා තියෙන මේකේ හරි ගිය තැන් වැරදිච්ච තැන් එහෙම දන්න අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ඉතාමත් තරුණ personality එකක්. ඉතින් මේ cryptocurrency ගැන ඔයාට කිසිම දැනුමක් නැතත් බින්දුවේ ඉඳන් කොහොමද මේකට invest කරලා මුදල් උපයන්නේ? මේ සම්බන්ධයෙන් හැම දෙයක්ම අපි අද ඉසුරු චමෝද් ගෙම්ම මේ වීඩියෝ එකේ අහලා බලමු. හරි සර් අපි වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ විදියට ඉන්වෙස්ට් කරන්න මෙච්චර ඔප්ෂන්ස් තියෙනකොට ඇයි කෙනෙක් යාගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික cryptocurrency වලට යට කරන්න ඕනේ? ගත්තොත් දැන් මේ වෙද්දි අපිට ඉන්වෙස්ට් කරන්න එළිය මෙතඩ්ස් ගොඩක් තියෙනවා. සමහර අය gold වලින් ඉන්වෙස්ට් කරනවා, සමහර අය real estate වගේ ඉන්වෙස්ට් කරනවා. ඒතකොට මේ වගේ තියෙන මෙතඩ්ස් වලින් නැතුව අපිට මේ අපේ තියෙන මුදල් අපි ගාව තියෙන දැන් ඔයා මොන හරි ජොබ් එකක් කරලා earn කරගත්ත සල්ලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වෙද්දි මොනවා හරි විදිහකින් ඔයා ගාව save කරගත්ත මුදල ඔයා මේක invest කරන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතකොට ඔයා මේ සාමාන්‍ය බැංකුවක දාන වෙන්න පුළුවන්. ඒතකොට මේ දේවල් නැතුව ඔයාට මේක digitally invest කරන්න අවශ්‍යයි නะ. digitally ඔයාට මේ cryptocurrency එකක් purchase කරලා ඔයාට invest කරන්න අවශ්‍යයි නම් ඔයාට මේ cryptocurrency පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ investment එක කරා. ඒතකොට මේකෙදි ගත්තොත් හිතන්නවා ගාව රුපියල් 1000ක් විතර තියෙනවා. මීට අවුරුදු 20කට විතර කලින් ගිය හිතන්න සාමාන්‍ය 2000 අවුරුද්ද වගේ ඔයා ගාව රුපියල් 1000ක් තියෙනවා. ඒතකොට මේ රුපියල් 1000 අරගෙන ඔයා shop එකකට යනවා කියලා හිතන්නකො. ඒතකොට ඒකෙදි ඔයාට ගන්න පුළුවන් බාණ්ඩ ප්‍රමාණය ගැන හිතන්න. එහෙනම් නැත්නම් ඔයාලට රුපියල් 1000කින් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්නකො. මීට අවුරුදු 20කට විතර කලින්. ඊට පස්සේ හිතන්න මේ රුපියල් 1000ෙන්ම ඔයා ඊට වඩා මීට අවුරුදු 10කට විතර කලින්. يعني 2010 වගේ ඔයා ගත්තොත් ඔයාට මේ රුපියල් 1000කින් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය හිතන්න. හැබැයි අර අවුරුදු 20කට කලින් තරම් දේවල් කරන්න බෑ. හැබැයි යම් කිසි මට්ටමකට කරන්න පුළුවන්. ඊළඟට මේ අවුරුද්ද ගත්තොත් මේ අවුරුද්ද ඔයාට රුපියල් 1000කින් මොනවද කරන්න පුළුවන්? ගොඩක්ම අඩු ප්‍රමාණයක් තමයි වාඩ කරන්න පුළුවන්. වාඩ ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය රුපියල් 1000කට ගොඩක් අඩු වෙලා තියෙනවා. හිතන්න මෙතන නම් අවුරුදු 10කින්, මෙතන නම් අවුරුදු 20කින්, අවුරුදු 30කින්. මොකද වෙන්නේ? රුපියල් 1000කින් වාඩ කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය ගොඩාක් අඩු වෙන්න පුළුවන්. එතකොට මේකේ ඔයා මේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනාගත වෙනින් ඔයාට සේව් කරන්න මොන හරි plan එකක් තියෙනවා නම් ඔයා මේ රුපියල් විදිහට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක තියාගෙන හිටියොත් ඔයාගේ මුදල් වලට මේ දේ තමයි සිද්ධ වෙන්නේ. මොකද මුදල් අව ප්‍රමාණය වෙලා තියෙන මුදලට තියෙන වටිනාකම අඩු වෙලා තිනෝ කාලයත් එක්ක. ඒකෝ මේකට අපි ගත්තොත් මේකට සාපේක්ෂව cryptocurrency ඔයා මේක දැන් රිලීස් වුණේ cryptocurrency 2009 අවුරුද්දේ. ඒකෝ මේක සාමාන්‍ය ඩොලර් 0.08කට වගේ ප්‍රයිස් එකකට තමයි රිලීස් වුණේ. ඒතකොට ඒ කාලේ වාට රුපියල් 20කට වගේ මේක cryptocurrency එක bitcoin එකක් වාට purchase කරන්න හැකියාව තිබ්බා. ඒතකොට මේ එක bitcoin එක දැන් හිතන්නවා ඒ කාලේ 2009 රුපියල් 20ක් ඔයා බැංක එකේ දාලා තිබ්බා කියලා. 2009 මේ රුපියල් 20 ඔයා බැංක එකේ දාලා තිනේ. ඒතකොට මේ රුපියල් 20 ඔයා මේ කාලේ වෙද්දි
මේ 2022 වෙද්දි මේ කාලෙ වෙද්දි ඔයාගේ රුපියල් 20 කීයකට විතර වැඩි වෙලා තියෙද කියලා හදලා බලන්න. එහෙම නැත්නම් මේවා එක Bitcoin එකක ඉන්වෙස්ට් කරා නම් ඒ වෙලාවේ. මේ අවස්ථාවේදී මේ අපි කතා කරන වෙලාවේදී ලක්ෂ 150කට ආසන්න මුදලකට තමයි එක Bitcoin එකක් ට්‍රේඩ් වෙන්නේ. ඒකට ඔයා මේක බැංක එකක දැම්මම නම් ඔයාගේ රුපියල් 20 මේ අවුරුදු ගාණ ඇතුළත ඔයාලට ලක්ෂ 150ක් වෙනවාද කියලා ඔයා හිතලා බලන්න. ඒකයි මම කිව්වේ මේක අනිත් ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් වලට වඩා මේ වෙද්දි ගොඩක් ඉහළින් තියෙන ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මේ cryptocurrency කියලා කියන්නේ. ඊළඟ තමයි ඉසුරු දැන් cryptocurrency වල invest කරන්න ඕනේ ඇයි කියන එක අපිට පැහැදිලි. එතකොට දැන් මේක මේ cryptocurrency අපිට buy sell කරන්න කොහෙටද අපි යන්න ඕනේ? කොහෙන්ද මේක කරන්න ඕනේ අපි? අපිට cryptocurrency buy sell කරන්න අපිට use කරන්න පුළුවන් exchange එකක්. එතකොට මේ වගේ exchanges ගත්තොත් ගොඩාක් තියෙනවා. එතකොට සාමාන්‍ය Binance එක, KuCoin එක, FTX එක ඊළඟට Bybit එක ඔය වගේ ගොඩාක් exchanges තියෙනවා. එතකොට මේ අතරින් ඔයාලට exchange එකක් select කරගෙන මේ cryptocurrency buy sell කරන්න පුළුවන්. Right. එතකොට මේ කියපු platforms වලින් අපි කෝකද select කරන්න ඕනේ? හරි. අපි මේ වගේ invest කරන අපි cryptocurrency exchange එකක් select කරගන්නදී එතකොට මේකවා බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයා බලන්න ඕන මේ exchange එක ඔයාට මේකේ security පැත්ත කොහොමද? මේකේ අපි funds දැම්මොත් මේකේ තියෙන ආරක්ෂාව කොහොමද? මේක hack වෙන්න පුළුවන්ද? ඊළඟට මේකේ ඔයා බලන්න ඕන මේ exchange එකේ fees කොහොමද? ඔයා මේක buy කරොත් ඔයාට කොච්චර විතර fee එකක් කැපේවිද? ඔයා මේ coin එක sell කරන අවස්ථාවේදී ඔයාට කීයක විතර fee එකක් යාවිද? මේකේ fees ගැනත් ඔයා compare කරලා ඔයාට බලන්න පුළුවන් මේ exchanges අතර. ඊළඟට ගත්තොත් ඔයාට මේක ගොඩක් ඔයාට user friendly වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට easy to use. ඔයාට use කරන්න ලේසි වෙන්න ඕනේ මේක. මේ exchange එක දැන් හිතන්න ඔයාට ගිහිල්ලා මේක purchase කරන්න ගොඩාක් steps ගොඩක් තියෙනවා නම් මේක ඔයාට එකපාරට කරගන්න අමාරුයි. ඒතකොට මේ වගේ අපිට මේක භාවිත කරන්න ලේසි වෙන්න ඕනේ exchange එකක් වුණාට පස්සේ ඒකත් අපිට බලන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ඔයාට මේකේ customer support එක. දැන් හිතන්න ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේගොල්ලොත් එක්ක contact කරන්න ඕනේ. එහෙම නැත්නම් මේගොල්ලොත් එක්ක කතා කරලා ඔයාට මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ. ඒතකොට ඔයා බලන්න ඔයා මේ select කරගන්න exchange එකේ ඔයාට මේ වගේ customer support එකක් තියෙනවද කියලා. ඊළඟට මේකේ ඔයා බලන්න ඕන තවත් දෙයක් තමයි exchange එක support කරන coin. දැන් අපි ගත්තොත් Binance එක ගත්තොත් Binance එකේ ඔයාලට හැම coin එකක්ම purchase කරන්න බෑ. ඒතකොට ඒකේ list වෙන coin ප්‍රමාණයක් තියෙනවා. ඒක දැන්ට මේ විදිහට list වෙලා තියෙනවා. දැන් සමහර coin list වෙලා නැහැ. ඒතකොට මේකේ ඔයාලට අවශ්‍ය cryptocurrency එකේ exchange එකේ තියෙනවද කියලා බලන්න. දැන් අන්න උදාහරණයකට ඔයා Binance නම් use කරන්නේ මේ වෙද්දි ඔයාලට මේක මොනවා හරි වෙන coin එකක් purchase කරන්න අවශ්‍ය වෙනවා. මේක හැබැයි තාම Binance එකේ list වෙලා නැහැ. දැන් සාමාන්‍ය coin එකක් ගත්තොත් මේක ගොඩක් අය invest කරන්න කලින් තමයි අපි මේ coin එකට invest කරන්න ඕනේ. ඒකට තමයි අපිට ගොඩක් ලොකු return එකක් ගන්න අපිට ලොකු return එකක් ගන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවක ඔයාලට මේ Binance එකේ list වෙනවා කියන්නේ එතකොටත් ගොඩක් අය මේකට invest කරලා ඉවරයි. ඔයාලට මේක Binance ගත්තොත් මේ වෙද්දි ranking number 1 තියෙන exchange එක. එතකොට මේකට list වෙනවා කියන්නේ coin එකක්. එතකොට ගොඩක් අය මේකට මේ වෙද්දි invest කරලා ඉවරයි. එතකොට ඔයා මේකේ early investor කෙනෙක් වෙන්න නම් අනිත් අයට කලින් ඔයා මේ coin එකට invest කරන්න නම් ඔයාලට සමහර විට මේක Binance එකේ list වෙන්න කලින් ඔයාලට purchase කරන්න අවශ්‍ය වෙන්න පුළුවන් මේ cryptocurrency එක. එතකොට මේ වගේ අවස්ථාවක ඔයාලට මේක Binance එකේ නැත්තම් මේ වෙලාවේ ඒක තියෙන වෙන exchange එකක් පාවිච්චි කරලා මේ coin එක මේ cryptocurrency එක ඔයාලට purchase කරන්න පුළුවන්. හරි දැන් මේ කියපු දේවල් එක කියපු වාසියෙක්ක ඔයා රෙකමෙන්ඩ් කරන්නේ කොයි platform එකද beginner කෙනෙක්ට? අපිට ගොඩක් අයට දැන් ලංකාවේ ඉන්න දැන් සමහර ලාවට අපිට මොන හරි exchange එකක් හොඳයි කියලා හිතන හැබැයි ඒක අපිට මේ වෙලාවේ තියෙන එක support කරන payment methods එක අපිට මේ වෙලාවේ ඒක නොගැලපෙන්න පුළුවන්. ඒක vendor වලට okay වුණාට අපිට නොගැලපෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඇයට මේ වෙද්දි Binance එක තමයි ගොඩක් අය use කරන්නේ. ඒ වගේම හැමෝටම ගොඩක් ලේසි beginner කෙනෙක්ට වගේම expert level එකේ ඉන්න අයටත් මේ Binance එක use කරන්න පුළුවන්. Right. ඊළඟ ප්‍රශ්නේ තමයි ඉසුරු දැන් හරි ඔක්කොම පැහැදිලි. දැන් කෙනෙක් cryptocurrency වලට invest කරන්න ලෑස්ති. Coins ගොඩක් තියෙනවා. අපි කොහොමද මේ cryptocurrency මේ හැම දෙයක්ම ඇතුලෙන් invest කරන සුදුසු coin එකක් තෝරගන්නේ? ඔව් ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ cryptocurrency කියන field එකට අලුතෙන් එකතු වෙන අය ගොඩක් කරන්නේ සමහර ලාවට මොනවා හරි යාළුවෙක් කියනවා මේ coin එක purchase කරන්න කියලා. එතකොට ගිහිල්ලා ඒක purchase කරනවා. එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි YouTube video එකක් වගේ බලුවොත් කවුරුරි random කවුරුරි කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේ coin එක මේ දවස්වල මේක 20 ගුණයක් වැඩි වෙනවා, මේ දවස්වල මේක 100 ගුණයක්, මේක 20x 100x මෙහෙම වැඩි වෙනවා කියලා කියනවා. ඒතකොට ඔය වගේ ඔයා කවුරු හරි කියන එකක් ගිහිල්ලා purchase කරොත්, දැන් හිතන්න මොන හරි YouTube video එකක කියන කවුරු කෙනෙක් කියන coin එකක් මෙයා කියනවා මේ දවස්වල මේ ඉද්දි මේක 20 ගුණයක් වැඩි වෙනවා කියලා. ඒතකොට ඔයා ඒක purchase කරොත්, ඔයා ඒ දවස් වෙනකම් බලාගෙන හිටියොත්, ඔයාට බලන්න ඒ කියන දේවල් ඒ විදියට සිද්ධ වෙන්නේ නැහැ. මොකද කාටවත් එහෙම හරියටම ප්‍රයිස් එක ප්‍රෙඩිට් කරන්න බෑ මේ දවස් වෙද්දි මේක මේ ගානට රීච් වෙනවා කියලා. ඒතකොට මේ වගේම ඔයාගේ යාළුවෙක් කියලා ඔයා invest කරනන් දැන් සමහර විට ඔයා යාළුවෙක් කියපු හින්දා ඔයා invest කළා ඔයා අමාරු වෙටිච්ච අවස්ථාවක් ඇති. ඒතකොට මේ coin එකක් අපි select කරගන්නේ ගොඩාක් වැදගත්. ඒතකොට මම ඔයගලන්ට advice එකක් දෙන්නම්. කිසිම අවස්ථාවක කවුරුවත් කිව්වා කියලා coin එකක invest කරන්න යන්න එපා. මම දකින විදිහට කරුණු හතරක් ඔයගලන්ට කතා කරන්නම්. පළවෙනිින් ගත්තොත් ඔයාලට පුළුවන් මේ coin එකේ තියෙන
ඔයා බලන්න මේකේ තියෙන සප්ලයි එක. එතකොට මේ කොයින් එක සප්ලයි එක කියන්නේ මේ කොයින් එක ටෝටලි තියෙන පුළුවන් amount එකක් තියෙන. දැන් අපි Bitcoin ගත්තොත් Bitcoin එක මේකේ total supply එක මිලියන 21ක් වෙනවා. එතකොට මේ මිලියන 21කින් මේ විදිහ මිලියන 19ක්ම මේ සප්ලයි එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක මිලියන 21කට වඩා කවදාවත් වැඩි වෙන්නේ නැහැ. දැන් හිතන්න රුපියල් ගත්තොත් government එකට ඕන තරම් ඕක print කරන්න පුළුවන්. හැබැයි මේ Bitcoin කියන එක මේක limited amount එකක් තියෙන. මේක මෙතන ගිහාට මේ supply එක වැඩි වෙන්නේ නැහැ. එතකොට මේක ලොකු benefit එකක්. මොකද investors ලාට මේකේ supply එක limited හින්දා මේකට තියෙන demand එක වැඩි වෙනවා. එතකොට ගොඩක් අය invest කරන්න බලනවා මේ coin එක supply එක limited නා. එතකොට ඔයා cryptocurrency එකක් select කරගන්නදි මේ supply එක ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ supply number එක අඩු වෙන තරමට හොඳ වැඩි වෙන තරම් බලන්න. එහෙම කියන්න බෑ. supply එක limited වෙන්න ඕන. ඒක තමයි point එක. අපිට හරියටම කියන්න බෑ සමහර ඒවා තියෙනවා ක්‍රිප්ටෝකරන්සි මේ ලිමිටඩ් සප්ලයි එකක් නැති ඒවා අන්ලිමිටඩ් තියෙනවා ලිමිටඩ් එකකදී ඒකේ අර දැන් බිට්කොයින් ගත්තොත් ඒකේ මේ වෙද්දි මිලියන 21කින් 19ක් ඇවිල්ලා තියෙනවා ඒක අලුතින් එකතු වෙලා තියෙන පොඩි ප්‍රමාණයක් හින්දා ඒකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි ඩිමාන්ඩ් එක වැඩි රයිට් හරි ඒතොර ඒ ගාන මේ වුණාට පස්සේ එතන ගියාට මිලියන 21කට වඩා යන්නේ නැහැ ඒක තමයි පොයින්ට් එක ඊළඟට අපි ගත්තොත් මේකේ දෙවෙනි කරුණ විදිහට මම කතා කරන්නම් market cap එක. එතකොට මේ market cap එක ගොඩක් වැදගත් වෙනවා අපි cryptocurrency එක invest කරද්දී. එතන market cap එක කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන් සරලව ගත්තොත් coin එකේ තියෙන total volume එක කියලා හිතන්න. මේ market cap එක ඔයාලට බලා ගන්න පුළුවන් coin එකේ price එක වැඩි කරන්න මේ coin එකේ තියෙන මේ විදිහ තියෙන supply එක. එතකොට මේ දෙක multiply කරාම මේ දෙක උණ කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ coin එකේ තියෙන market cap එක. එතකොට මේ market cap එක වැඩි වෙන්න coin එකට ගොඩක් අය invest කරලා තියෙනවා. එතකොට ඔයාලට මේ project එක ගැන ලොකු trust එකක් තියාගන්න පුළුවන් මේකේ market cap එක වැඩි වෙන තරමට. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට මම කතා කරන මේ cryptocurrency එක white paper එක ඔයා බලන්න ඕන මේකේ තියෙනවා ඔයා බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එතකොට මේක ගත්තොත් ඔයා මේ cryptocurrency එක invest කරද්දී බලන්න මේ coin එක මේ purpose එක මොකක්ද? ඇයි මේක create උනේ? ඊළඟට මේකේ තියෙන භාවිත මොනවද? මේකෙන්ද අපිට මොනවා හරි ප්‍රයෝජන තියනවද? එහෙම නැත්නම් ඔයා බලන්න මේකේ තව මේ coin එක create කරේ කවුද? මේකේ creator කවුද කියන එක ඔයා බලන්න. එතකොට මේ දේවල් ටිකත් ඔයාට අවධානය යොමු කරන්න පුළුවන් ඔයා cryptocurrency එක invest කරද්දී. හතරවෙනි එක විදිහට මම ඔයගලන්ට කියන්නම් මේකේ use case. එහෙම නැත්නම් මේකේ අපිට තියෙන භාවිත මොනවද මේ cryptocurrency එක පාවිච්චි කරලා. එතකොට මේ වගේ සමහරට මේ project එකක් release වෙද්දිම මේකේ ගොඩක් use cases නැති වෙන්න පුළුවන්. මේක භාවිත ගොඩක් නැති වෙන්න පුළුවන් මේක release වෙද්දිම. හැබැයි මේක ටික කාලයක් යද්දි මේකේ ඉන්න අය මේක develop කරලා coin එක එහෙම නැත්නම් මේක වෙන project එකක plug වෙලා මේකේ ඉදිරියට develop වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට develop වෙද්දි project එක ඒකට තියෙන trust එක investors ලාගේ වැඩි වෙනවා. එතකොට ගොඩක් අය මේ coin එකට invest කරනවා. එතකොට invest කරද්දී මේ coin එකේ වටිනාකම වැඩි වෙනවා. එතකොට මේ වගේ use cases වැඩි වෙන තරමට එහෙම නැත්නම් මේ coin එකේ real world භාවිත මේකේ භාවිත අපිට මොනවා හරි දෙයකට පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් උදාහරණයක් ගත්තොත් මෙතන මේ අවස්ථාවේදී ethereum ගත්තොත් ethereum වල bitcoin අර අපි ගත්තොත් ඊළඟට මේ විදිහ දෙවෙනියට තියෙන coin එක තමයි ethereum කියලා කියන්නේ real world අපට භාවිත ගොඩාක් වැඩිපුරම තියෙන coin එකක් තමයි ethereum කියලා කියන්නේ. එතකොට මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ගොඩක් අය invest කරනවා මේ ethereum වලට ගොඩක් මේ use cases තියෙන නිසා. ඊළඟ තමයි ඉසුරු දැන් මේ cryptocurrency වල invest කරනකොට හරි ජනප්‍රිය වචන wallet එක. එතකොට දැන් මොකද්ද මේ wallet එකක් කියන්නේ? මේකෙන් මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? මම මෙහෙම explain කරන්නම් ඔයාලට. දැන් හිතන්න ඔයා ගාව ඔයාගේ රුපියල් 5000ක් විතර ඔයා ගතේ තියෙනවා. එතකොට මේ රුපියල් 5000 ඔයා මොනවා හරි කඩේක තියලා තියෙනවා කියලා හිතන්න. ඔයා කඩේ මේ රුපියල් 5000 තියලා ඔයා දැන් කඩේට ගිහිල්ලා රුපියල් 1000ක් විතර මොනවා හරි අරන් එනවා. එතකොට ඉතුරු 4000 කඩේ තියලා ඔයා රුපියල් 1000ක් විතර මොනවා හරි අරගෙන එනවා. ඊට පස්සේ ඔයා තව ටිකකින් දැන් හිතන්න තව ටික වෙලාවකින් ඔයා අපහු කඩේට යනවා. එතකොට සමහර විට මේ කඩේ වහලා තියෙන්න පුළුවන්. ඔයාට අර ඔයා සල්ලි දීලා හැබැයි ඒකට ඔයාට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙදී ඔයාට ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක හින්දා මේක මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වේ මේක හින්දා ඔයාට මේ cryptocurrency වලටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ funds මේ වෙන exchange එකක තියන්න නැතුව මේක ඔයාගේ ආරක්ෂාව යටතේ ඔයාට තියාගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේ wallet එකක් පාවිච්චි කරන්න. එතකොට මේ wallet ගත්තොත් wallet වල ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට මම වෙන් කරන්නම්. පළවෙනියෙන් ගත්තොත් ඔයාලට අපි කියනවා මේ software wallet එකක්. එතකොට මේ software wallet එකක් එහෙම නැත්නම් අපි මේකට hot wallet එකක් කියලා කියනවා. මේ software wallet එකේ ඔයාලට පුළුවන් ඔයාගේ මේ cryptocurrency store කරලා තියන්න. හැබැයි මේකේ සාමාන්‍ය මේක internet එකත් එක්ක connect වෙලා තමයි තියෙන්නේ. ඊළඟ අපි දෙවෙනි method එක ගත්තොත් මේකේ hardware wallet එකක්. එතකොට මේක තමයි මම දකින විදිහට ටිකක් ආරක්ෂිත මෙතඩ් එකක් තියෙන අනිත් ඒවාට සාපේක්ෂව. එතකොට මේ hardware wallet එකට ඔයාලට පුළුවන් ඔයාගේ cryptocurrency දාලා තියන්න පුළුවන්. එතකොට මේක අන්තර්ජාලයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට ඔයා සතුව තමයි ඔයාගේ funds වල ආරක්ෂාව තියෙන්නේ. එතකොට safety පැත්තෙන් වැඩිපුර හිතනකට මේ වගේ wallet එකකට ඔයාගේ funds transfer කරගන්න පුළුවන්. එතකොට ඒක වැදගත් වෙනවා. ඒකිනුත් සාමාන්‍ය හැමෝටම hardware wallet එකට යන්න අමාරුයි. මොකද ටිකක්
වැඩි මුදලක් ගෙවන්න වෙනවා ටිකක් ඔයාගේ වැඩි කැපිටල් එකක් තියෙනවා නම් ඔයාට hardware wallet එකට යොමු වෙන්න පුළුවන් එහෙම නැත්නම් software wallet එකක් පාවිච්චි කරන්න පුළුවන් හරි ඊළඟ වැදගත් ප්‍රශ්නයක් ඉස්සෙල්ලා දැන් හරි දැන් ඔය කීප ඔක්කොම පැහැදිලි දැන් කෙනෙක් දැන් සල්ලි invest කරලා cryptocurrency දැන් මෙලදී ගන්න යන්නේ invest කරන්න යන්නේ මේකට මේ investment process එක අපිට කොහොමද අපි කොහොමද වැඩේ පටන් ගන්න මේ process එක කොහොමද සිද්ධ වෙන්නේ එතකොට මේ trading ගත්තොත් ඔයාලට මේකේ trade කරන්න පුළුවන් ප්‍රධාන methods දෙකක් ගැන මම කතා කරනවා එතකොට මේකේ පළවෙනි method එක මම කතා කරනවා spot trading කියලා. එතකොට මේ spot trading කියලා කියන්නේ ඔයාලට පුළුවන් මම උදාහරණයක් එකම ගන්නම් දැන් හිතන්න මේ වෙද්දි ඔයාගාව ඩොලර් 100ක මුදලක් තියෙනවා. එතකොට මේ ඩොලර් 100 ඔයා මේ වෙද්දි මාකට් එකේ ඩොලර් 100කට විතර මොන හරි coin එකක් තියෙනවා කියලා හිතන්නකො මොන හරි cryptocurrency එකක් තියෙනවා මේ වෙද්දි ඩොලර් 100ක. එතකොට ඔයාගාව තියෙන මේ ඩොලර් 100 පාවිච්චි කරලා මේ ඩොලර් 100කට තියෙන coin එක ඔයා purchase කරනවා. ඊට පස්සේ හිතන්න ඔයා මේ coin එක ටික කාලයක් තියාගෙන ඉන්නවා. හිතන්න මාසයක් විතර කියලා. එතකොට මේක මාසෙකින් ඔයා මේ ඩොලර් 100ට purchase කරපු coin එක ඩොලර් 200ක් වුණා කියලා හිතන්නකො. එතකොට මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් අර 100ට buy කරපු එක 200ට sell කරලා ඩොලර් 100ක profit එකක් ගන්න. එතකොට ඕක තමයි සරලවම spot trading කියන්නේ. එතකොට මේකෙදි ගොඩක් වැදගත් වෙනවා. ඔයා මේ coin එක හරියට select කරගන්න ඕන. අනාගතයේදී වටිනාකම වැඩි වෙන්න හැකියාවක් තියෙන coin එකක් ඔයා select කරගන්න. එතකොට මේකෙදි කිසිම අවස්ථාවක loss වෙන්නේ නැහැ spot trading වල. ඒකත් කියන්න ඕනේ. එතකොට කිසිම අවස්ථාවක ඔයා loss වීමකට ලක් වෙන්නේ නැහැ මේ spot trading වල. එතකොට මේකේ ඔයා කරන්නේ අඩු මුදලකට තියෙන හොඳ project එකක් select කරගෙන ඒක invest කරලා ටික කාලයක් තියාගෙන ඉඳලා ඔයා ඒක return එකක් ගන්න. ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් මේකේ වටිනාකම අඩු වුණොත් මොකද කරන්නේ? ගොඩක් අය දෙන ප්‍රශ්නයක් තමයි අපි එහෙම දැන් මේකම එහෙම buy කරන්න පුළුවන් නම් මේකේ වටිනාකම වැඩි වෙනවද මේක අඩු වුණොත් මොකද කරන්නේ? එතකොට මේකේ වටිනාකම අඩු වුණා. මේවා purchase කරන cryptocurrency එකේ වටිනාකම අඩු වුණොත් ඔයා ඒක තව ටික කාලයක් තියාගෙන දැන් හිතනවා ඩොලර් 100ට buy කරපු 95ක් වුණා කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ටික කාලයක් ඔයා තියාගෙන ඉඳලා මේකේ වටිනාකම වැඩි වුණාම sell කරන්න. එතකොට මේක ගොඩක් අඩු වෙලා තිනවන නම් ඔයා දැන් purchase කරපු price එකේ ඉඳලා ඔයාට පුළුවන් ඔයාගේ price එක average කරන්න. එතකොට මේක වෙනම part එකක්. මේකට අපි කියනවා DCA කරනවා එහෙම නැත්නම් dollar cost average කරනවා කියලා තමයි මේකට කියන්නේ. එතකොට අපිට price එක average කරලා අපේ profit එක වැඩි කරගෙන එහෙම නැත්නම් අපිට මේ trade එක ඉක්මනට exit වෙන්න පුළුවන්. එතකොට ඕක තමයි spot trading කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන ඊළඟ method එක දෙවෙනි method එක විදිහට future trading. එතකොට මේ ගොඩක් අය ගත්තොත් මේ future trading වල වාට දැන් spot trading වල නම් අපිට සාමාන්‍යයෙන් profit කරන්න ඔයා buy කරපු price එක වඩා වැඩි වෙන්න ඕන මේ cryptocurrency එකේ value එක. එතකොට මේ future trading වල එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට මේ coin එකේ value එක අඩු වුණත් වැඩි වුණත් ඔයාට දෙපැත්තටම එක වගේ profit කරන්න පුළුවන් මේ future trading වලදී. හැබැයි මේකේ මතක තියාගන්න යම් කිසි මට්ටමක risk එකක් තියෙනවා. දැන් ගොඩක් අය ගත්තොත් මේ cryptocurrency field එකට අලුතෙන් එකතු වෙන අය මේ future trading කරනවා කිසිම knowledge එකක් නැතුව. ඒතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ලොකු amount selling loss වෙනවා මේ future trading වලදී. ඒතකොට හරියට knowledge එකක් තියාගෙන තමයි මේ future trading කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ලොකු මුදලක් invest කරන්න යන්න එපා මේ future trading වල යම් කිසි මට්ටමක risk එකක් තියෙනවා. කියන්නේ වැඩේ පටන් ගන්න එක්කෙනෙක් අර spot trading එක පටන් ගන්න එක වඩා හොඳයි. ඔව්. හරි. මේ ප්‍රශ්නයක් ඇවිත් ඉස්සර දැන් cryptocurrency වල invest කරලා crypto ගත කියමුකෝ එතකොට දැන් ඒක buy කරලා කොච්චර කල් තියා ගන්න ඕනේද අපි? ඒකත් ප්‍රශ්නයක් නේ. ඔව්. එතකොට ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් අපි කොහොමද මේ crypto එකක් buy කරලා මේක කොයි වෙලාවෙද අපි sell කරන්නේ? එතකොට ඕක අපි කියනවා මේකෙදි ඔයාගේ portfolio එක අපි හරියට manage කරගන්න ඕන. අපි buy කරන cryptocurrency වල ඔයා target කරන්න ඕන මේක ඔයා short term sell කරන්න බලාගෙන එහෙම නැත්නම් ඔයා පොඩි gain එකක් බලාගෙන මාස කීපයකින් මේකේ return එකක් බලාගෙන ඔයා මොන හරි invest කරන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා mid term invest කරන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා මේක long term invest කරන වෙන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයා invest කරන කාලය අනුව ඔයා මේ ඔයාගේ portfolio එක manage කරගන්න ඕන. ඔයා මේ coin එක මම මේ පොඩි කාලයකට තමයි මේක invest කරන්නේ. ඊළඟට මේ coin එක මම ලොකු කාලයකට invest කරන්න මේක ඊටත් වඩා වැඩි කාලයකට මම invest කරන්න. එතකොට මේ වගේ අපි අපේ portfolio එකේ තියෙන coin මේ විදිහට අපි buy කරලා මේ විදිහට කොටස් කීපයකට වෙන් කරගෙන අපි අවශ්‍ය කාලෙදී අවශ්‍ය coin එක sell කරලා profit එක ගන්න. ගොඩක් වෙලාවට මම ගොඩක් අයට recommend කරන්නේ පොඩි කාලයකට invest කරන්න එපා. ඔයා මේ cryptocurrency field එකේ ඔයාට ගොඩක් ඉහළට යන්න අවශ්‍යයි නะ. ඔයා ඔයාගේ portfolio එකේ මේ ඔයා invest කරන මුදල, ඔයා මේ coin වලට invest කරන මුදල ඔයා පුළුවන් තරම් වැඩි කාලයක් මේ crypto වල තියන්න බලන්න. එතකොට ඔයාට ලොකු return එකක් ගන්න පුළුවන්. ඒක ඕක අහපු ඉඳ මම තව part එකක් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. දැන් හිතන්න සමහර කෙනෙක් ඉන්න පුළුවන් දැන් අහන්න පුළුවන් ඉතින් අර bitcoin එක අර සත ගන්න purchase කරා නම් ඒ bitcoin එක මෙච්චර කාලයක් අපි තියාගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔක අපි මගදී වැඩි වෙච්ච අවස්ථාවක ඔක sell කරන්නේ නැද්ද? ඒක ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි තමන් මේ bitcoin එක දැන් හිතන කවුරු කෙනෙක් දැන් සත ගණන් වල තියෙද්දි ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ නේද? අතරමතර මේක හැබැයි ඩොලර් 5000 ඩොලර් 6000 ඔය වගේ range එකේදී ගොඩක් අය මේ field එකට අලුතෙන් එකතු වුණා. ඒක මේ buy කරපු අය හිතන කවුරු කෙනෙක් 5000 දි buy කරා කියලා. මෙයා මේක දැන් ඔය එකනත් එක මේ වෙලාවෙ කියලා කතා කරලා බලුවොත් එයා ගාව ඔය bitcoin එක නැහැ ගොඩක් වෙලාවට. ඒක එහෙම නැති වෙන්න හේතුව මොකක්ද? ඒක එනා මේ ඩොලර් 5000ට buy කරපේක මේක 6000ක් විතර වෙද්දි මේක sell කරලා profit එක කරා.
තොර දැන් හිතන්න කවුරු හරි කෙනෙක් 6000යි බයි කරා නම් එයා 6500 7000 වෙද්දි සෙල් කළ ප්‍රොෆිට් එක කරන්. ඒතකොට මේ වෙලාවේ ලොකු වැලියු එකක් තියෙන හින්දා ඒ අය දුක් වෙනවා. අපරාදී මං ඒ කාලේ මේ මංගා බිට්කොයින් මෙච්චර තිබ්බා, ඉතීරියම් මේ වගේ මවුන්ට් එකක් තිබ්බා. ඒතකොට ඔය වගේ ගොඩාක් අය කියන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මේකට මොකක්ද අපිට තියෙන සොලූෂන් එක? මම මේකෙදි පොඩි පාටක් ඔයගලන්ට කියලා දෙන්නම්. අපි බයි කරන ක්‍රිප්ටෝ කරන්සි එක අපි කිසිම අවස්ථාවක ඒකේ ටෝටල් අමවුන්ට් එක අපි සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රයිස් එකට රීච් වුණාට පස්සේ ඒකෙන් අපි කොටසක් තමයි සෙල් කරලා ප්‍රොෆිට් එක ගන්න එක කරන්නේ. එතකොට දැන් ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා නේද? බිඳුවේ මට්ටමින් ඉන්න කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ට මේක පටන් ගන්න තියෙනුනේ මිනිමම් රික්වයර්මන්ට්ස් මොනවාද? ගොඩක් අයට මේ ගොඩක් මම අහන ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිප්ටෝ පටන් ගන්න අපිට PC එකක් ඕන. PC එකක් හරි එහෙම නැත්නම් ලැප්ටොප් එකක් අපිට මේක අවශ්‍යමයි. එතකොට ඔයා මේ ක්‍රිප්ටෝ කරන්සි ඉන්වෙස්ට් වල ඉන්වෙස්ට් කරන්න ඔයාලට එහෙම විශේෂ ඩිවයිස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ඔයාගේ ෆෝන් එක තියෙනවා නම් සාමාන්‍ය මේකේ මොන හරි ඇප් එකක් රන් කරගන්න පුළුවන් මට්ටමේ ෆෝන් එකක් තියෙනවා නම් ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රිප්ටෝ කරන්සි ඔයාලට ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ගොඩක් අය මේක කරන්න කොච්චර විතර වයස සීමාවක් ඕනද? මට තාම 18ක් වෙලා නැහැ. කොහොමද මම මේ වැඩේ කරන්නේ? ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි. ඒතකොට මේකෙදි ඔයාලට වයස ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ account create කරන්න ඔයාලට 18ට වැඩි වෙන්න ඕන. හැබැයි ඔයාලට account එකක් create කරගන්න බැරි නම් ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න වැඩිහිටියෙක් නමට account එකක් create කරලා ඔයාලට මේ business එක start කරලා continue කරගෙන යන්න පුළුවන්. මිනිමම් කැපිටල් එක ඊළඟ පාර්ට් එක ගත්තොත් අපිට මිනිමම් කැපිටල් එක මේක අපිට ස්ටාර්ට් කරන්න කොච්චර විතර මුදලක් ඕනද? ඒක මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මං ගා මේ වෙලාවේ ලොකු මුදලක් නැහැ මට. හැබැයි මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ඒක මේ වගේ ගොඩක් අය අහන ප්‍රශ්න තියෙනවා. ඒක මේකෙදි වාට ඩොලර් 10ක් විතර ඉන්වෙස්ට්මන්ට් එකක් දෙනවා නම් මේක වාට අවම කැපිටල් එක වාට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි ඊට අඩු වුණත් පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ අවම ඩොලර් 10ක්වත් කැපිටල් එකක් හදාගෙන මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න කියලා. එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා නම් වාට බොහොම කෙටි කාලයක් ඇතුළත ලොකු රිටර්න් එකකට එහෙම නැත්නම් ගොඩක් ලොකු ප්‍රොෆිට් එකකට වාට යන්නේ කියලා තිනවා වගේ මේ කැපිටල් එක වැඩි වෙන තරමට වාගේ ස්ටාර්ටින් කැපිටල් එක වැඩි වෙන තරමට වාට ඉක්මනට ලොකු ප්‍රොෆිට් එකකට යන්න හැකියාව තියෙනවා. ඊළඟට මේ වෙද්දි වාගේ අතේ කීයක්වත් නැහැ කියලා හිතන්නකෝ. මේ වෙද්දි වාගාව මේ ක්‍රිප්ටෝ කරන්සි වලට ඉන්වෙස්ට් කරන්න වාගාව මුදල් නැහැ. හැබැයි වාට මේ ෆීල්ඩ් එකට එන්න ආසාවක් තියෙනවා. දැන් ගොඩක් අයට තියෙන දෙයක් තමයි මේ අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක වෙනුවෙන් අපිට ආසාවක් තියෙනවා. ඒ වගේ මේක කරන්න පුළුවන් කියලා තමන්ට තමන්ගේ ට්‍රස්ට් එකක් තියෙනවා නම් තමන්ට තමන් ගන්න. ඒක මේකේ ඔයාට මේක කරන්න ආසාවක් තියෙනවා නම් ඔයාට මේ වෙද්දි ස්ටාර්ටින් කැපිටල් එහෙකුත් නැත්තම් ඔයාට පුළුවන් මේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙනවා එයා ඩ්‍රොප් කියලා. ඒක මේ එයා ඩ්‍රොප් වලින් ඔයාට මේ කොයින් එකක් හරි ටෝකන් එකක් හරි රිලීස් වෙන කලින් පොඩි amount එකක් ඒගොල්ලෝ මාකටිං විදිහට මේකෙදි ඔයාට පොඩි පොඩි ටාස්ක් කීපයක් කරන්න කියලා කියනවා. ඒක මේ ටික ඔයාට කම්ප්ලීට් කරලා ඔයාට කොයින් කීපයක් රිවෝඩ් එක විදිහට ගන්න පුළුවන්. ඒතර මේවා සමහර ලාවට ඔයා මේ 100ක් විතර කරොත් සමහරට එකක් හරියන්න පුළුවන්. අනිත් 99ෙම එන කොයින් වල කිසිම වටිනාකමක් නැති වෙන්න පුළුවන්. ඒතර මේ වගේ try කරලා බලන්න මගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා මේ ක්‍රිප්ටෝ කරන්සි වලට කිසිම මුදලක් ඉන්වෙස්ට් කරපු කෙනෙක් නෙවෙයි. රුපියලක්වත් ඉන්වෙස්ට් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මේ airdrop වලින් මුලින් කරලා තමන් කැපිටල් එකක් හදාගෙන ඒ කැපිටල් එක යූස් කරලා මේ ක්‍රිප්ටෝ කරන්සි buy sell කරලා මේ වෙද්දි bitcoin 3කට වඩා වැඩි මුදලක් තමන්ගේ wallet එකේ තියෙන කෙනෙක් ඉන්නවා. මේ විදිහට starting capital එකක් කීයක්වත් තිබෙන්නේ නැති කෙනෙක්. ඒකට වා මේ වෙලාව වාගාව කීයක්වත් නැති වෙන්න පුළුවන් වාගාව මේ වෙද්දි starting capital එක 0 වෙන්න පුළුවන්. හැබැයි අතාරින් පා වැඩි start කරන්න මේ field එකට එකතු වෙන්න වාට පුළුවන් ලොකු ගමනක් යන්න. ඊළඟට ඉස්සර දැන් මේක ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රයිට් ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරමු. ඒත් එයාට වෙන ජොබ් එකක් සමහරලාට ඇති. නැත්නම් වෙන බිස්නස් එකක් ඇති. එතකොට ඒ වගේ කෙනෙක්ට හිතෙන්නවල මේක ෆුල් ටයිම් කරන්න පුළුවන්ද මට? නැත්නම් බින්දු ඉඳන් පටන් ගන්න කෙනෙක්ට හිතෙන්නවල මේක ෆුල් ටයිම් කරන්න පුළුවන්. නැත්නම් කරන්න පුළුවන්ද? මේ ක්‍රිප්ටෝ කරන්සි වල ගොඩක් අය මේක මුලදී මේක පාර්ට් ටයිම් කරලා ඊට පස්සේ මේක ෆුල් ටයිම් වලට යොමු වෙන. හැබැයි මම කාටවත් එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ එකපාරට ෆුල් ටයිම් වලට යොමු වෙන්න කියලා. මොකද මේක ඇත්තටම එහෙම ෆුල් ටයිම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට ඔයාගේ ජොබ් එකක් කරන ගමන් ඔයාගේ අනිත් දේවල් කරන ගමන් දවසට විනාඩි කීපයක් වැය කළා ඔයාලට සමහර විට ඔයාගේ මේ විදිහ ජොබ් එකෙන් earn කරන amount එකටත් වඩා වැඩි මුදලක් ඔයාට මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් earn කරන්න හැකි වෙන්න පුළුවන්. ඒකට මේ දවසේ පොඩි වෙලාවක් වෙන් කළා එහෙම විශේෂ වෙලාවක් කියලාත් නැහැ. ඔයාලට ෆෝන් එකෙන් දවසේ පොඩි වෙලාවක් වෙන් කළා ඔයාට ඔයාගේ දවස ගාන cover කරගන්න හැකියාව තියෙනවා. ඒකට මේක ඔයා අවුරුදු දෙක තුනක් මේ විදිහට trade කරලා ඔයාලට සමහර විට මේක තමයි ඔයාගේ life එක change කරන path එක. මේක තමයි ඔයාගේ ඔයාලට ඉදිරියට යන්න තියෙන මාර්ගය. ඒකට ඔයා මේක මේ ෆීල්ඩ් එකේ කාලයක් ඉඳලා අවුරුදු දෙක තුනක්වත් ඔයා මේ ෆීල්ඩ් එකේ හිටියට පස්සේ ඔයාට දැනගෙන ගන්නවා මේක තුලින් ඔයාට සාර්ථක වෙන්න පුළුවන් කියන එක. ඒකට ඔයාට අවශ්‍ය නම් ඔයා දැනට කරන දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. හැබැයි ස්ටාර්ටින් එකේදී හිමන තමයි බිගිනර් කෙනෙක් විදියට කිසිම අවස්ථාවක මේ වගේ වාගේ කරන දෙයකින් අයින් වෙලා මේ ක්‍රිප්ටෝ වලට යොමු වෙන්න එපා. ඊළඟ ප්‍රශ්නේ ක්‍රිප්ටෝ කරන්සිය ඉන්වෙස්ට් කරලා අත්දැකීම් තියෙන කෙනෙක් විදියට
මේ ක්‍රිප්ටෝ කරන්සි වලට ඉන්වෙස්ට් කරන එන කට්ටිය කරන මූලික වැරදි මොනවද නිකන් දැකලා තින්සු කරන අඩුපාඩු කියන්නේ මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා කරන වැරදි. ඔය දකින්න විදිහ මොනවද තියෙන්නේ වගේ. මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය ගොඩක් වැරදි වෙන වගේම ස්කෑම්ස් ගොඩක් තියෙනවා. ඒතොර මේ දේවල් ගැන මම පොඩක් කතා කරන්නම්. ගොඩක් අය මේ ෆීල්ඩ් එකට අලුතෙන් එකතු වෙලා මේ ස්පොට් ට්‍රේඩින් වලින් තමයි ගොඩක් අය මොනවා හරි self study කරලා එමුණත් යාළුවෙක් එක්කගෙන් හරි අහගෙන මේක වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ මුලදී ස්පොට් ට්‍රේඩින් මේක මාස කීපයක් කරනවා එහෙම නැත්නම් දවස් කීපයක් කරනවා ඊට පස්සේ මේකේ ප්‍රොෆිට් එකක් ආවම පටන් ගන්නවා ෆියුචර් ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න. ඒතර මේ ෆියුචර් ට්‍රේඩින් වලදී ස්පොට් ට්‍රේඩින් වලට වඩා ලොකු ප්‍රමාණයක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒතර ගොඩක් අය මේක අපි කියනවා ක්වික් රිච් ස්කීම් එක. වාට මේක බොහොම කෙටි කාලයක් ඇතුළත ඔයා දකිනවා මේ ෆියුචර් ට්‍රේඩින් වලදී ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා. ඒතර මේකේදී ගොඩක් අය බිග්නර්ස් ලා විදිහට කරන ලොකුම මිස්ටේක් එක තමයි හරියට මේ නොලෙජ් එකක් නැතුව මේ ට්‍රේඩ් කරලා මේක ප්‍රොෆිට් වෙනවා තමයි ඒක ඕකේ. හැබැයි මේක අපිට මේක ලොง ටර්ම් බිස්නස් එකක් විදිහට කරගෙන යන්න ඕනේ. දන්නවා දැන් කෙනෙක් අහන්න පුළුවන්. එතකොට මම ට්‍රේඩ් කරද්දි මම කවදාවත් ලොස් වෙන්නේ නැද්ද කියලා. ඒතකොට දැන් හිතන්න මම දැන් අපි ට්‍රේඩ් 10ක් විතර දානවා නම් ඒකේ සමහර වෙලාවට ට්‍රේඩ් දෙක තුනක් ලොස් වෙන්න පුළුවන්. හැබැයි මේකේ ටෝටලි වාට growth එකක් තියෙනවා. දැන් හිතන්න ඔයා මේක ඩොලර් 50කින් ස්ටාර්ට් කරා නම් ඔයා මේ ට්‍රේඩ් 10 දාලා ඉවර වෙද්දි ඔයා කැපිටල් එක අවම වශයෙන් ඩොලර් 50ට වඩාවත් වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා මේ ට්‍රේඩින් කරනවා කියලා ඔයා බොරුවක් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ හරියට නොලෙජ් එක නැහැ. ඔයාගේ දැනුමේ ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ. ඔයා මේ විදිහට ඔයාගේ පෝට්ෆෝලියෝ එක growth වෙලා නැත්නම් ඔයාගේ පෝට්ෆෝලියෝ එක grow වෙලා නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ගොඩක් අය මේ මිස්ටේක් එක කරනවා තමන්ගේ මොනවා හරි ස්ටාර්ටින් කැපිටල් එකක් අරගෙන ගොඩක් අය ඩොලර් 100කින් වගේ තමයි ස්ටාර්ට් කරන්නේ. ඒතර මේ ඩොලර් 100ක් අතර දාගෙන මේ ෆියුචර් ට්‍රේඩින් කරන උග සමහර අය 150 200ක් විතර කරගන්නවා. ඊට පස්සේ කවදා හරි දවසක මේ ට්‍රේඩ් එකක් දාලා සමහර විට අර තිබ්බ සම්පූර්ණ amount එකම නැති කරගන්න. එතකොට හිතනවා කමක් නැහැ මම මේ විදිහට ලොස් වුණාට මම මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මම මේ ෆීල්ඩ් එකේ මට මේක මේ වැඩේ කොට දා ගන්න පුළුවන්. මට මේ ෆීල්ඩ් එකේ සාර්ථක වෙන්න පුළුවන්. මම මේක මිස්ටේක් එකක් කරේ. මම මේක ඉගෙන ගත්තා. හැබැයි මම මේක ආපහු ඒ වරද්ද කරන්නේ නැහැ කියලා ගොඩක් අය මේක හිතා ගන්න. මොකද වෙන්නේ? ආපහු පාරක් ඔහොම ටික දවසක් ඉඳලා ආයෙ කීයක් හරි මේ කැපිටල් එකක් හදාගන්න. ආයෙ ඩොලර් 100ක් විතර දානවා කියලා දානවා. ඒතකොට මේ ඩොලර් 100 දාලා මේකෙන් කරන්න මොකද? මේකෙන් කරන්නේ තර වැඩේම තමයි. ඒතකොට මේක මේ විදිහට ටික දවසක් යනවා. ඒකෙත් ඊළඟට අර කලින් කරපු මිස්ටේක් එක නෙමෙයි මේ අවස්ථාවේදී කරලා තියෙන්නේ. එතකොට ඒකෙදිත් ලොස් වෙන වෙලාවල් තියෙනවා. ඒතකොට මේ වගේ අවස්ථාවක ගොඩක් අය කරන්නේ මේ වගේ 3-4 පාරක් ලොස් වුණාට පස්සේ මේ වගේ 3-4 පාරක් තමන්ගේ වොලට් එකට අර වගේ ඉලින් සල්ලි දාගෙන මේක නැති වුණාට පස්සේ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන අය තමයි ඉන්නේ. ඒතකොට ගොඩක් අය අපි දකිනවා වෙන ෆීල්ඩ් වල ඉන්න අය මේ ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එකට ටිකක් අර නෙගටිව් තෝට්ස් එහෙම නැත්නම් අර නෙගටිව් දේවල් කියන්න හේතුව ඒ අයත් මෙන්න මේ දේ එක්ස්පෙක්ට් කරලා දෙනවා. ඒ අයත් මේ දේ ඒගොල්ලන්ට වෙලා තියෙනවා ඒ අයට. ඒතකොට එහෙම කියන්න හේතුව මෙන්න මේ හේතුව හින්දා. ඒතකොට මෙහෙම වෙන්නේ නැති වෙන්න ඔයා මේ ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එක කියන්නේ ගොඩක් හොඳට earn කරන්න පුළුවන් ෆීල්ඩ් එකක්. හැබැයි මේකේ ඔයාගේ නොලෙජ් එක නම්බර් 1. එහෙම නැත්නම් ඔයාට හරියට නොලෙජ් එකක් නැත්නම් මේ වෙද්දි පොඩි amounts වලින් try කරලා අඩුම ගානේ අවුරුද්දක් දෙකක්වත් experience අරගෙන මේ future trading වලට යොමු වෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙම නැත්නම් මේකේ තව ගත්තොත් වෙන්න පුළුවන් දේවල් තමයි තව ඉන්නවා මේකේ signal channel කියලා දෙයක් තියෙනවා. ඒතකොට මේ signal channel කියලා කියන්නේ ඒක ගැන කතා කරන උන් signal channel එකක් කියලා කියන්නේ කවුරු කෙනෙක් ඔයාව guide කරනවා. දැන් හිතන්න මම කරනවා කියලා තමයි මම ඔයාව guide කරනවා. මෙන්න මේ coin එක purchase කරන්න මේ මුදලින් මේක මේ ගානට වැඩි වුණාම sell කරන්න මේ ගානට මේ ගානින් buy කරන්න මේ ගානින් sell කරන්න. එතකොට ඔය වගේ ඔයාව දැනුවත් කරන කවුරු කෙනෙක්. මේක ගොඩක් වෙලාවට Telegram group එකකින් තමයි වෙන්නේ. එතකොට මේ වගේ මේ signal channel වල ගොඩක් වෙලාවට මේක හරියට කරන අයත් ඉන්නවා. ලංකාවේත් ඉන්නවා හොඳට කරගෙන යන. හැබැයි සමහර අය ඉන්නවා මේක තව channel එකකින් එහෙම නැත්නම් පිටරට foreign channel එකකින් මේ signal එක copy කර කර දෙනවා. එක්තරා අවස්ථාවක එක පුද්ගලයෙක් හිටියා. මම නම මෙතන ෂෙයා කරන්නේ නැහැ. හැබැයි ඒක නා කියනවා මෙහෙම මාසෙට ඩොලර් 2000ක් වෙනවා මේ signal channel එක. එතකොට මට ඒ කියන්නේ එයාට ඒක කරගන්න බැරි හින්දා එයා හිතනවා එයා කියනවා මෙහෙම අපි ඩොලර් 10 ගාන එක්කෙනෙක්ගෙන් 200 දෙනෙක් සම්බන්ධ කරගෙන මේ channel එක අපි purchase කරමු. එතකොට මේ වගේ කියලා අර 200ක් සම්බන්ධ කරගෙන මම හිතන 200ටත් වඩා සම්බන්ධ වුණා. ඊට පස්සේ ඩොලර් 10 ගාන ඉන්න අයගෙන් එකතු කරනවා. එතකොට හැම මාසෙකම මේක එයාට ඩොලර් 2000ක ඉන්කම් එක ජෙනරේට් වෙනවා. එතකොට මේක හරහා මෙයා මොකද කරන්නේ? අර වෙන signal channel එකකින් වෙන foreign free signal channel එකකින් signal copy කරලා මේකට paste කරන එක තමයි කරන්නේ. එතකොට මේක ගොඩක් ලොකු scam එකක් වෙලා ඊට පස්සේ ගොඩක් අය ඒක ගැන දැනුවත් වුණා. හැබැයි ওই වගේ ගොඩක් දේවල් තාමත් තියෙනවා. ඒතර ගොඩක් අය ওই වගේ දේවල් වලට අහු වෙනවා. ඊටත් අමතරව අපි ගත්තොත් තව තියෙනවා සමහර අය කියනවා මේ investment plan කියලා. එතකොට ඔයාලට කියනවා මේ දැන් ඩොලර් 1000ක් වාගාව තියෙනවා නම් ඔයාලට දෙනවා දවස ඩොලර් 100ක්. එහෙම නැත්නම් දවස ඩොලර් 50ක්. එතකොට මේ වගේ investment plans එළියේ share කරනවා තියෙනවා. මේක ගොඩක් වෙලාවට
සමහරලාට ඔයාට කවුරු කෙනෙක් Facebook වලින් වගේ ඔයාට message එකක් දාලා ඇති. සමහරට මොන හරි වෙන country එක ඔයාගේ හිලා බැලුවොත් ඔයාගේ Facebook profile එක වගේ මේක real එකක් වගේ ඔයාට පේනවා. මේ අවුරුදු ගාණක් තිස්සේ photos දාලා ඔයාගේ සමහරට trading කරන setup එකක photos දාලා තියෙන පුළුවන්. ඒකට ඔය වගේ ගොඩක් ඒවා ඔයා දකින. ඊළඟට ඔයත් එක්ක මෙයා chat කරලා මේ වගේ ඔයාට relationship එකක් ඔයත් එක්ක මෙයා build කරගන්නවා. ඒකට මේකේ ඔයාට එයාගෙන trust එකක් තියෙනවා. ඊට පස්සේ සමහර අය මේක Telegram හරහා කරනවා. Telegram වල එක එකයි දන්න crowd එක 20000ක් විතර ඉන්නවා කියලා ඒ channel එකේ. ඊට පස්සේ මේ channel එකේ මේ විදිහට crowd එක ඉන්නකොට එයා එක එකයි දන්නවා මෙයාට මම යවුවට පස්සේ මට මේකේ මෙහෙම withdrawal එකක් හම්බුණා මෙච්චර ගාණක් මට හම්බුණා එයාට thanks කළා ඔය වගේ photos දාන. ඒතර මේක දැක්කට පස්සේ මොකද හිතන්නේ? ඔයත් හිතනවා මටත් මේක මම ඉගෙන ගන්න නැතුව මේක technical analysis ඉගෙන ගන්න නැතුව මටත් මේ trading වලින් මෙහෙම කාට හරි සල්ලි යවුවොත් මට මේකෙන් එකපාරට ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා. ඒතර මොකද වෙන්නේ? එතකොට ඔය සල්ලි දැම්මට පස්සේ ඒකනාට ඒකනාවාට ආපහු එවන්නේ නැහැ. ඒතර මේ ළඟදී ඔය වගේම තව කෙනෙක් අහුවෙලා දුනා ඩොලර් 600ක් මුලින් ඉල්ලලා තිබ්බා ඒකනාගෙන් මේ වගේ වැඩි කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ ෆන්ඩ් එක ආපහු එයාට ට්‍රාන්ස්ෆර් කරන්න. එවද්දී ඒක බ්ලොක් වුණා කියලා මෙයාගේ කැපිටල් එක අහගෙන තිනවා මෙයාත් එක චෙක් කරන ගමන් ඊට පස්සේ ටික ටික මෙයාගේ කැපිටල් එක ඉවර වෙනකන් අවසානයේ ඩොලර් 7000ක් වෙනකන් ඒ පේමන්ට් හැම එකක්ම මේකේන අරගෙන තියෙනවා. ඒකට අරගෙන තියෙන්නේ එක එක රීසන්ස් කියලා මේක සල්ලි උප එක ෆ්‍රීස් වුණා මේක මට ගන්න විදිහක් නැහැ ඒක හින්දා මට මෙච්චර ගාණක් එවන්න. ඒතකොට මේ වගේ එක එක රීසන්ස් කියලා ලොකු මුදලක් මේ වගේ එකතු කරගෙන තිනවා. ඒතකොට ඔය වගේ ස්කෑම්ස් ගොඩාක් වෙනවා. හැබැයි ඉතින් ඒක අපහු ගන්න විදිහක් නැහැ. ඒතකොට මේ වගේ දෙයක් වුණාට පස්සේ එතනින් එහාට කාටවත් කිව්වා කියලා කරන්න දෙයක් නැහැ. ඒතකොට ඔයා දැනගන්න ඕන මේ වගේ ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැති වෙන්නේ. ඒතකොට මේ වගේ තවත් තියෙනවා එක එක සයිට්ස් තියෙනවා. ඒතකොට මේ සයිට් වල වාට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒතකොට ඉන්වෙස්ට් කරාම මේගොල්ලෝ ඩේලි එක එක amounts වාට දෙනවා කියලා තියෙනවා සමහර සයිට්ස් වල මුල් කාලේ ගෙවන. ඒතකොට ලංකාවෙත් මේ වගේ සයිට්ස් කිහිපයකටම මේ බොහොම කෙටි කාලයක් ඇතුලේ ගොඩක් අය අහු වුණා. කොච්චර කිව්වත් අහන්නේ නැති මේ අයට නම් කොහොමත් ඒක දාලා සල්ලි විනාශ කරගන්නවා තමයි ඒ අයට මේක කොච්චර කිව්වත්. ඒතකොට මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මුලදී සමහරට අර ඔයාගේ සල්ලි වලින්ම තමයි මේක නම රිටර්න් එක දෙන්නේ. දැන් ඔයාට වාදාන මුදලෙන් එයාට මොන හරි percentage එකක් හරි ඔයාට ගෙවනවා නම් ඒක ගෙවන්නේ මුලින් ඔයාගේ දෙන සල්ලි වලින්. ඒතකොට ඔයාගේ සල්ලි වලින් ඔයාට මේ විදිහට රිටර්න් එකක් ගෙවලා එයා බලාගෙන ඉන්න ඔයා මොකද කරන්නේ? ඔයා සමහරට මුලදී මේක ටෙස්ට් කරන්න පොඩි ගාණක් දාන. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයාට මේ රිටර්න් එක හම්බෙද්දී ඔයා තින ඔක්කොම සල්ලි ටික මේක ඇතුළට දාන. මොකද වෙන්නේ? ඊට පස්සේ මේ විදිහට ගියාම එයාට අවශ්‍ය එයා ටාගට් කරන මොන හරි amount එකක් ඇදී සයිට් එක ඊට පස්සේ සයිට් එක වැඩ කරන්නේ නැතු වෙනවා. ඔයා ඉන්වෙස්ට් කරපු කිසිම මුදලක් ඔයාට withdraw කරගන්න බැරි වෙනවා. ඒකට ඒකින් හින්දා මේ crypto කියලා හිතලා මේ එළියේ තියෙන වෙන ස්කෑම් සයිට්ස් වල ඉන්වෙස්ට් කරන්න යන්න එපා. තමන් හරියට දැනගෙන හරියට ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකට එකතු වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. Right. cryptocurrency වල ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? මේකේ තියෙන ප්‍රශ්න මොනවාද? මේකේ මුදල් උපයන්නේ කොහොමද කියන එක ඔයාට කිසිම දැනුමක් නැති කෙනෙක් විදියට වැඩේ කරන්නේ කොහොමද කියන එක පැහැදිලි ඇති. හැබැයි ඔයාට තව මොනවායි ප්‍රශ්න එන්න පුළුවන්. මේ වැඩේ කරන් යද්දී ඔයාට ප්‍රශ්න මොනවාරි එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ISU චමෝද් එක personally connect වෙන්න කැමති නම් ඒකට අවශ්‍ය link එකක් මම ඔයාලා description එකෙන් දාලා තියෙනවා. ඔයාගේ ප්‍රශ්න හැම දෙයක්ම ඒ link එක හරහා ගිහිල්ලා ISU චමෝට් වට යොමු කරන්න පුළුවන්. මීට අමතරව Simplebooks channel එක ඔයා subscribe කරලා නැත්තම් මේ වගේ videos අර තවත් බලන්න කැමති නම් Simplebooks අපේ channel එක subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.